උණුසුම් පුවදලෝද සෙනින් ඔබ වෙතගෙන එන අපගේ YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මෙන්න දැල්ලබුණ තවත් උණුසුම් පුවත්තා. IMF සමග ඇති කරගත් එක්තාවින් පසුව ඩොලර් රුපියල් 185ට බසි වියයි. පසුගිය මාර්තු මාස ජනාධිපතිවරයා ප්‍රකාශ කළත් අද වන විට ඩොලර් රුපියල් 327ක් වෙනි ඉහළාංකයක පවතින බව පිවිතුරු හෙළුරුමේ නායක නීතිඥ ගම්මන් පිළ මහතා ප්‍රකාශ කළේය. යනුව වත්මන් රජයා IMF සුබසිහින බොත්පිය තයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. එම මහතා මේ බව සඳහන් කර සිටියේ දෙරණ වාදපිටිය වැඩසටහන හා එක් වෙමිනේ. එහිදී 2024 වසරේ මෙරට ඇතිවන බරපතල ආර්ථික අර්බුදයක් සම්බන්ධයෙන්ද පිවිතුරු හෙළුරුම නායක අනතුරු අඟව සිටියේය. ලබන වසරේ ජනපාරී සිට ක්‍රියාත්මක රජයේ අධික වැඩබදු හේතුවෙන් නිෂ්පාදන වියදම ඉහළ යාම නිසා තර්කකාරී මිලකට සිය භාණ්ඩ අලෙවිතල නොහැකි වීමෙන් අපහසුතාවයට පත්වන මහා පරිමාණ ව්‍යාපාරිකයන් තම කර්මාන්ත ශාලා මෙරටින් ඉවත් කරගන්න අතරම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට සිය ව්‍යාපාර අත්හැර දැමීමට සිදුවන බව ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේය. මේ හේතුවෙන් අතිවිශාල පිරිසකට ලබන වසරේ රැකියා අහිමි වීමේ අවදානමක් පවතින බවද ගම්මන්පිල මහතා මෙහිදී ආනපරණය කළේය. මෙරට සැබෑ අයවැයෙහිගේ රුපියල් බිලියන 5500 බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා මෙවැනි අයවැයෙහිගේ තුළ රුපියල් 10000කින් රජයේ සේවකයන්ගේ වැටුප වැඩි කිරීමට නම් මුදල් ආක්ෂික සීම දේශීය වශයෙන් ණය ගැනීම හෝ විදේශීය වශයෙන් ණය ගැනීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතු බවත් ඒ කවර කරුණකදී වුවද මෙරට උද්දමනය තවදුරටත් ඉහළ යෑම සිදුවන බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. යනුව 2024 වසර බදුබරින් විරකියාවෙන් සහ ණයබරින් අන්තසරණ වන ජනතා මහා මාර්ගයට පැමිණ මංකොල කැමි නිරත වන පරිසරයක් නිර්මාණය කරනු ඇතැයි මන්ත්‍රීවරයා සිය කරුණු දැක්වීමේදී ප්‍රකාශ කර සිටියේය. මේ අනුව නිසුම් පුවලත් සනින්දර ගෙම් සදහපගේ YouTube channel subscribe කර බෙල icon එකක් click කරන්න.